අකුරැස්ස පරදුව නම් සුන්දර කම්මානයේ පවුරං විල ප්‍රදේශයේ පදිංචිව සිටින නන්දාවතී සහ රේණුකා නම් නිවසායක කාන්තාවන් කුබල් කර්මාන්තයේ මැටිබදුන් සෑදීමේ කාර්යයේ නියැලෙන්නේ ඉතාමත් ධෛර්යවන්ත වූ ඉවසායිකාවන් ලෙසයි. කෙතරම් දුක්ඛම් කටළු ආවත් කිසිදා පසුබසීමර නොසිතූ මේ දිරියලතුන් තම කර්මාන්තයේ කටුකත්තේ බෙදාගනු ලබන්නේ ඉතාමත් තෘප්තිමත් වූ හදවතකිනි. දැන් මම මේ කර්මාන්ත කරන්න අවුරුදු 20ක් විතර වෙන ඉඳලා මම මගේ ගම වීර කැටිය. මම මෙහාට පදිංචියට ඇවිල්ලා ඉන්නේ. දැන් ආකල්පෙත්ම මම මේ රස්සාව කරන්නේ. බොහොම මාරු මේ රස්සාව කරන්නේ. උළුවේ මැටිගෙන වල වෙල ඉඳලා. ගෙනල්ලා මැටි ටික ගෙනල්ලා පදම් කරලා දවසක් විතර යනවා මේ වැඩ කටික කරන්න. ඔය අතරවාරි කන්න පියන්නත් උඩ සේරම කරගන්න තනියෙන්. දැතේ වීරෙන් කරන මේ අලංකාර මැටිබදුන් නිර්මාණය ඉතා දක්ෂ ලෙස ඉදිකරන ලද නිමියුමක් සේ පිනෙන්නේ ඒ ආකාරයෙන්ය. මගේ දාඩිය මහන්සියෙන්ද වෙටි එකම කරන්නේ වෙළඳ පොලක් නැහැ. මුද්දෙන් දුන්නා පෝරණු හදාන්න. මේ වේ ටික දුන්නා. ඊට පස්සේ ඉතින් මේ කොරෝනා කාලේ නම් කිසිම ආධාරයක් ඉස්සරකින් නැහැ. මැටිවල ඇති ගල් කැට ඉවත් කොට ඉතා සියුම් මාබනාමේ නිර්මාණයන් ඉතා විශ්මය දනවන්නේ එබැවිනි. ඉස්සරල මැටික පදම් කරනවා. පදම් කරන ඉවර වෙලා තමයි තකපෞරුවේ තියෙන මේක හදාගන්නේ. හදාගෙන දැන් මේලලා මේ විදිහට තලන්න ඕන. පොඩි ගලක් තියෙන එක තලන්න. පොඩි ගලකුයි අර අතකොළුව වගේ ලෑල්ල හදාගන්න. ලෑල්ල හදාගෙන මේ තලන්න. තලලා ඉවර වෙන වේලන්න ඕන. වේලලා පෝරණුවේ දාලා ඉස්සර දහිය දාලා දුම් ගස්සනවා. දුම් ගස්සන තමයි දර පොල් පිටි දාලා ඊට පස්සේ දවස් දෙකක්ම දුම් ගස්සන තමයි පුච්චන්නේ. පුච්චන තමයි වෙළඳ පොරවලට තමයි දෙන්නේ. මෙම කාන්තාවන්ට කිසිවෙකුගේ පිටක් ආධාරයක් නොමැති වූවත් කිසිදා තම කර්මාන්තයේ අත් නොඇරීමට තීරණය කර ඇත්තේ එහි වටිනාකම මිල කිරීමට ඔවුන් තුළ කිසිවක් නොමැති නිසාය.